ආයුබෝවන් හැම දෙනාටම ඉතාලි ස්කෝලේ YouTube channel එකට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ මේ ඉතාලි භාෂාව කතා කරන්න නම් ඔයාලට නැතිවම බැරි ක්‍රියාපද ටිකක්. සරල වර්තමාන කාලයේදී ඒ කියන්නේ ඉන්දිකටිව ප්‍රසෙන්තේ කියලා අපි කතා කරනවා. irregolare විදිහට කියන අපිට හදා ගන්න බෑ irregolare විදිහට තමයි එදිනෙදා යෙදෙන ක්‍රියාපද හැම එකක්ම යෙදෙන්නේ. ඉතින් මම අද ක්‍රියාපද ටික අරගෙන ආවා ඔයාලට උච්චාරණය සම්බන්ධව කතා කරන්න. ඉතාලි ස්කෝලේ YouTube channel එක තාමත් ඔයාලා subscribe කරනලා නැත්නම් subscribe කරන්න. යාළුවෝ අතරෙත් මේ වීඩියෝ බෙදා හරින්න. Like එකක් දාලා share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩි විස්තර නැතුව අපි ඔද පාඩම පටන් ගමු. හැමදාම වගේ නැතුවම බැරි ක්‍රියාපදය verbo essere. Essere කියලා කියන්නේ ඉන්නවා, තියෙනවා සහ වෙනවා කියන තේරුම භාවිතා කරන්න යෙදෙන ක්‍රියාපදය. සරල වර්තමාන කාලයේදී මේ සර්වනාමත් එක්ක සම්බන්ධ වෙනවා මෙන්න මේ ආකාරයට. io sono, tu sei, lui lei è, noi siamo, voi siete, loro sono විදිහටයි යෙදෙන්නේ. ඉතින් මේ lui lei එකේදි විශේෂ කාරණාවක් තියෙනවා. ඔයාලට පේනවා ඇති accento එක අකුරට යෙදෙනවා. accento එක කියන්නේ ස්වරාක්ෂර සඳහා ඉතාලි භාෂාවේ භාවිතා කරන සලකුණක්. මේක යෙදෙන්නේ උච්චාරණයට අදාළව. ඉතින් හැම ඉතාලි වචනයකම මේ accento එක තියෙනවා. තියෙන තැන දන්නේ නැති නිසා අපිට සාමාන්‍යයෙන් වචනයක් උච්චාරණය කරගන්න බැරි වෙනවා. ඒ නිසා accento එක පිළිබඳ දැන සිටීම ඉතාමත් වැදගත් වෙනවා. ඊළඟට verbo avere. තියනවා, යමෙකුට තියනවා, යමක් තියනවා කියන තේරුම දෙන්න මේ ක්‍රියාපදය අපි භාවිතා කරනවා. io ho, tu hai, lui lei ha, noi abbiamo, voi avete, loro hanno විදිහට තමයි සම්බන්ධ වෙන්නේ. මේ ක්‍රියාපදයේ විශේෂත්වය තමයි එච් අකුර ඉතාලි භාෂාවේදී ශබ්ද කෙරෙන්නේ නැහැ. ඒ නිසා දෙවනියට තියෙන ස්වරාක්ෂරයේ ශබ්දෙන් තමයි වචනය පටන් ගන්නෙ. කවදාවත් io ho කියන්න බෑ ඒ නිසා. io ho, tu hai. අන්න ඒ විදිහටයි උච්චාරණය සිද්ධ වෙන්න ඕනේ. ඉතින් මේක යෙදුනහම මීට අදාළව වාක්‍යවලදී අපි කර්තෘට අදාළව ක්‍රියාපදය ගලපන්න ඕනේ. ඉතින් මේවා කටපාඩම් කරලා තියෙන්න ඕනේ මේ පිළිබඳව. සහ මෙම ක්‍රියාපද දෙක verbo essere සහ verbo avere ausiliar එකක් විදියට යෙදෙනවා අතීත කාලයේදී. ඉතින් මේ කටපාඩම් කර ගැනීම අනිවාර්යම වෙනවා. andare කියලා කියන්නේ යනවා කියන තේරුම දෙන ක්‍රියාපදය. සරල වර්තමාන කාලයේදී io vado, tu vai, lui lei va, noi andiamo, voi andate, loro vanno විදිහටයි සම්බන්ධ වෙන්නේ. ඔයාලට පේනවා ඇති අපිට සාමාන්‍ය ආකාරයට හදා ගන්න බෑ. ඉතින් මේ වගේ ක්‍රියාපද කටපාඩම් කරන්න ඕනේ. ඉතින් මම යනවා කොහෙට හරි කියද්දි නිපාත පදයක් යෙදෙනවා. තැනට අදාළව නිපාත පදේ වෙනස් වෙනවා. ඒ නිසා වාක්‍ය හැදීනකොටත් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ක්‍රියාපදයක් තමයි verbo andare කියලා කියන්නේ. verbo venire එනවා කියන තේරුම තමයි දෙන්නේ. io vengo, tu vieni, lui lei viene, noi veniamo, voi venite, loro vengono විදිහට සම්බන්ධ වෙනවා. verbo andare වගේම venire සමගත් ක්‍රියාපද එක්ක අදාළ තැනට අනුව නිපාත පදයේ යෙදෙනවා. verbo dare දෙනවා කියන තේරුම තමයි දෙන්නේ. සරල වර්තමාන කාලයේදී සම්බන්ධ වෙන්නේ සර්වනාමත් එක්ක. io do, tu dai, lui lei dà, noi diamo, voi date, loro danno විදිහට තමයි යෙදෙන්නේ. තවත් විශේෂ කාරණයක් lui lei වලදී da කියලා ලියනකොට ආ අකුර නැවතත් accento එක තියෙනවා. එහෙම නැතුව ඔයාලා නිකන් දා විදිහට ලිව්වොත් accento එක නොදා ඒ කියන්නේ නිපාත පදයක්. සාමාන්‍යයෙන් විභාගයක් ආදුවේ වගේ විභාගෙ ලියද්දි මේ වගේ කාරණා ඔයාලට වැදගත් වෙනවා. ඉතින් accento එක දාන්න ඕනේ verbo dare. ඔහු දෙනවා කියන තේරුමේ දෙද්දි නැත්නම් ඇය දෙනවා කියද්දි දා කියන වචනේ ක්‍රියාපදයේ ගලපන කොට ලියන කොට. dire dire කියලා කියන්නේ කියනවා කියන ක්‍රියාපදය. එතකොට io dico, tu dici, lui lei dice, noi diciamo, voi dite,
loro dicono විදියට තමයි සම්බන්ධ වෙන්නේ. මේ නිසා මම යම් කිසි දෙයක් කියනවා කියද්දී io dico විදියට තමයි භාවිතා වෙන්නේ. මෙතන පොඩි කාරණාවක් ධාරය සහ ධීර ක්‍රියාපද දෙකේ තියෙනවා. ඉතින් ආ කියන නිපාත පදයේ යෙදিলা යෙදෙන නිසා මෙතනදී විශේෂ කාරණා කාටද කියන්නේ කාටද දෙන්නේ එක සම්බන්ධයේදී හොඳින් ඉගෙන ගන්න ඕනේ වාක්‍ය හදනකොට. බෑරේ බොනවා කියන තේරුම තමයි දෙන්නේ verbo bere. Io bevo. Tu bevi, lui, lei beve, noi beviamo, voi bevete, loro bevono විදිහට තමයි සම්බන්ධ වෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ කිසිම ක්‍රියාපදයක් අපිට සාමාන්‍යයෙන් කොනියුගේෂන්, ප්‍රීමා, සෙකොන්ඩා, තේර්සා අනුව හදන විදිහට හදන්න බෑ. අන්න ඒකයි කියන්නේ irregolare කියලා සහ මේවා කටපාඩමින් මතක තියාගන්න වෙනවා. උෂීර Uscire kila kianne eliete yanawa kiyana teruma yam tanakin eliete yanawa pita wenawa kiyana teruma io esco tu esci lui lei esce noi usciamo voi uscite saha loro escono vidiyata thamai sambandha wenne kriyapade pahadili athi kisima sambandhayak naha io esco kiyaddi uscire kriyapadayat ekka apita kavadavat hada ganna baha esco ci o ek ralu shabde nisa s akura ekatu unahama suono duro ekat ekka s shabde denne namun suono dolce ekat ekka si akure s akura avahama sh විදිහට සම්බන්ධ වෙනවා. ඉතින් මේ සම්බන්ධතාවයල් දැනගෙන තමයි වචනයක් උච්චාරණය කරන්න පුළුවන් වෙන්නේ නිවැරදි ආකාරයෙන්. ක්‍රියාපද උච්චාරණයේදී ශබ්ද පිළිබඳව මනා දැනුමක් තියෙන්න ඕනේ උච්චාරණයට. Salire. Salire කියලා කියන්නේ නගිනවා කියන තේරුම දෙන ක්‍රියාපදය. Io salgo, tu sali, lui lei sale, noi saliamo, voi salite, loro salgono විදියට තමයි සරල වර්තමාන කාලයේදී සම්බන්ධ වෙන්නේ. Lui lei sale කියලා කියන්නේ ඔහු නගිනවා නැත්නම් ඇය නගිනවා කියන තේරුම දෙන ක්‍රියාපදය. Sale කියන එකේ තවක් තේරුමක් තියෙනවා නාම පදයක් විදිහට යෙදෙනවා නම් ලුණු කියන තේරුම. ඉතින් මේ පිළිබඳවත් හොඳට කල්පනා කරන්න මේවා දැක්කහම පටලෝ ගන්න එපා. මේවා වාක්‍යවලදී පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වෙන් කරලා. Verbo potere කියලා කියන්නේ verbo servile එකක්. මේවා විශේෂයි මේ ක්‍රියාපද අනිවාර්යෙන් වාක්‍ය හදන්න ඕනේ වෙනවා. පුළුවන් වෙනවා කියන තේරුම නැත්තම් පුළුවන් කියන තේරුමයි මේ ක්‍රියාපදෙන් දෙන්නේ. Io posso Tu puoi, lui lei può, noi possiamo, voi potete, saha loro possono විදියට තමයි ක්‍රියාපදේ සම්බන්ධ වෙන්නේ. Lui lei වලදී නැවතත් può විදියට ලියනකොට o අකුරට accento එක දාලා තමයි ලියන්න ඕනේ. ඊළඟ ක්‍රියාපදෙත් verbo servile එකක් dovere. Dovere කියලා කියන්නේ යුතුය වෙනවා කියන තේරුම. යුතුයි කියන තේරුම දෙන ක්‍රියාපදය io devo, tu devi, lui lei deve, noi dobbiamo, voi dovete, loro devono විදිහට තමයි සම්බන්ධ වෙන්නේ. ඊළඟ ක්‍රියාපදයත් verbo servile එකක් verbo volere අවශ්‍ය වෙනවා. ඕන වෙනවා කියන තේරුම ගන්න පුළුවන්. Io voglio Tu vuoi, lui lei vuole, noi vogliamo, voi volete, loro vogliono විදියට තමයි සම්බන්ධ වෙන්නේ. මේ G L I ආවහම ශබ්ද වෙන්නේ ය විදියට ය. ඒ නිසා මේ ශබ්දේ හරි අමාරුයි අපිට උච්චාරණය කරගන්න. හුඟක් අය ඔයක ග ල සහ ලී විදියට උච්චාරණය කරන්න යනවා. එහෙම වැරදි. Voglio io Voglio. Io කියන්නේ වෙනම ශබ්දයක්, ලී කියන්නේ වෙනම ශබ්දයක්. Verbo sapere සමහර අවස්ථාවලදී භාවිතා කරනවා verbo servile එකක් විදියට. දන්නවා කියන තේරුම තමයි මෙම ක්‍රියාපදයෙන් යෙදෙන්නේ. ඉතින් මම දන්නවා කියද්දි io so. Tu sai, lui lei sa, noi sappiamo, voi sapete. සහ loro sanno විදියට තමයි ක්‍රියාපදයේ සම්බන්ධ වෙන්නේ. අද මේ අරගෙනාවේ දිනදා භාවිතාවට නැතුවම බැරි ක්‍රියාපද ටික
ඉරෙගොලාරය ඔගොල මේකෙ පළවෙනි කොටස තමයි මේකෙ දෙවැනි කොටස ඊළඟ පාඩමේ නැත්තන් දිග වැඩි වෙනවා වීඩියෝ එක ඉතින් පොඩි වීඩියෝ එකක් ඔයාලට බලන්නත් ලේසි මේවා මතක තියාගන්න පොතක වෙනම ලියාගන්න මේ වගේ ආයෙත් අලුත් වීඩියෝ එකක් ඔයාලට අරගෙන එනකන් එහෙනම් හැම දිනාටම ආයුබෝවන්.